Lak Derana පුවතකට එහා කී රටගෙන කැකුමක්. අයිබෝන් වනක්කම්. Very good evening. Bonjour à tous. ඔයාලට කතා කරනවා නම් මට භාෂාවක පාක් කතා කරන්න explain කරන්න පුළුවන්. හරිද? පළවෙනි එක දැන් මේකට අපිට එච්චර වෙලාවක් නැහැ අනිත් එක I don't want to waste your time. Golden time, right? දැන් ඇත්තටම අපි අවුරුදු 20ක් යුරෝප වලින් ජීවත් වෙတဲ့ මිනිස්සු. ඉතින් ඒක දැන් මේ මම්ගෙන මගේ පාටි එකේ ඉන්නේ අපේ නැෂනල් ඕගනයිසර් එක්ස්ප්ලේන් කරලා දෙන්නේ. අනිත් එක මේ මට පොඩි කාලේ ඉඳලා එකක් තියෙනවා. දැන් මංගෙන මම වැඩිම කියලා යන්නේ මට අත්‍යවම ආස නැහැ. ඕගොල්ලෝ හොයන්න ඕන අනිත් එක වෙන එක්කෙනයි අපි ගැන කියන්න ඕන. Somebody had to introduce me or produce me. Right? அதாவது தமிழிலும் ஒரு சில வார்த்தைகளை நான் உங்களுக்கு தருகிறேன். யாவரும் இன்றைக்கு இலங்கையின் பொருளாதாரத்தை நாங்கள் நோக்கினால் இன்று சில அரசியல் அதாவது இன ரீதியாக மத ரீதியாக பாடுபாடுகளால் இந்த நாடு இன்றைக்கு அழிஞ்சு குட்டிச்சோராய் சென்று கொண்டிருக்கின்றது. ஸோ நம்மளை கியானே தென் அபி அத லோகே கொத்தனது அபி இன்னே අපිට තියෙන්නේ economic crisis එක මොකද තියෙන්නේ solution එක. ඇයි අපි වෙතෙන්ට මේ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙන්නේ? අපි කවුද? අපි කොතනද ඉන්නේ කියලා. What is the vision and mission කියන එකත් අපිට අනිවාර්යෙන් ඕනේ. ඉතින් ලෝකයේ දැන් ඒක පැත්තට ඊශ්‍රායෙල්ගේ යුද්ධයක් යනවා, උක්‍රේන් යුද්ධය යනවා, වෙන වෙන යුද්ධයක් පටන් ගන්නවා. Right? දැන් ඒක weapons, arms, business එක. හැබැයි මේ ගොවියෝ දැන් කවුරුත් මේ යුද්ධ කරපු සෝල්ජර්ස්ලා හරි ජෙනරල්ස්ලා හරි කැමකට නැතුව යුද්ධ කරන්න පුළුවන්ද? බෑ. හරිද? ඒ නිසා අපි මේ ලංකාව තියෙන්නේ අපි ආර්ථික ටිකක් අපිට තියෙන්නේ මේ මේ වැඩගත් ආර්ථික ටිකක් සම්පත් ඒක ටිකක් අපි හරියටම ඐඩෙන්ටිෆයි කරලා හරි. දැන් අපි මිනිමම් අපේ ටාගට් එක දැන් මේමයි. මේ අපි ඉන්ටර්නැෂනල් ඩෑෂ්බෝඩ් ඇසෝසියේෂන් එකේ මම සෙක්‍රටරි විදිහට මම ඒ කාලේ ඉඳලා මම ආශ්‍රය කරගෙන ඉන්නවා. දැන් කීප අපේ පාටි එක මේ අපේ බ්‍රාන්චස් ෆ්‍රාන්ස්, ලන්ඩන්, UK ඒ රටවල තියෙනවා ඒක. දැන් ඒක හරහා දැන් අපි මේ අද ලංකාව තියෙන ප්‍රශ්නෙට ඇත්තටම අපිට උත්තරයක් ඕනේ එහෙමනේ. දැන් අපිට ඇත්තටම මේ උණ ආවොත් හරි මේ COVID-19 ආවොත් ඒ වෛරස් එක හොයලා තමයි අපි ට්‍රීට්මන්ට් එක දෙන්න ඕනේ. රයිට්. ඉතින් ඇන්ටිබයොටික් දෙනවද, පැනල් දෙනවද කියලා ඒක ඩිපෙන්ඩින් ඉන් ද සික්නස්. රයිට්. හැබැයි අද අපි පොඩි මට පොඩි මේ කනගාටුවක් තියෙනවා. මම කාටද කියනවා මම ක්‍රිටිසයිස් කරලා යන්නේ. අද වෙනකන් ඩොලර්ස් එක හම්බ කරන්න හරි මේ රටට ඕනේ දැන් අපිට ඩොලර්ස්නේ ඩොලර්ස් ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඩොලර්ස් ප්‍රශ්නෙට කිසිම දේශපාලනය කට්ටියක් කරේ ඉන්න කට්ටියක් කරේ කාටද මේ උත්තරයක් නැහැ. No solutions. So අපි ඒක තමයි අපි මේ දේශපාලන ගමනක් අපි හොඳටම ලංකාව හැම පැත්තෙම අපිගෙන කරගෙන යනවා. මිනිස්සු අපි ඇල්ලීම කරනවා. දැන් අපි දන්නේ නැහැ කවුරුද කියලා. මගේ සමහර මේ මීඩියාස් ටිකක් මේ බලන මේ ඉන්න කට්ටිය ගොඩක් මම ස්තුති කරනවා. මම මේගොල්ලෝගේ දන්නත් නැහැ. අදම මාත් එක හරියටම විශේෂයෙන් කියන්නේ අපි සිංහල කට්ටියක් කියන්නේ මම. ගොඩක් මේ අපිට ලොකු ගැප් එකක් තිබුණානේ අවුරුදු ගාණක් ඒක අනාවශ්‍ය යුද්ධ ට්‍රැප් එක ඒක දේවල් තියෙන. විශේෂ වලින් අපි මේ රටේ ඇත්තරම ගොඩ දාන්න ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ වර්ල්ඩ් වයිඩ් அதாவது புலம்பெயர்ந்த தமிழர்கள் 20 லட்சம் வெளிநாடுகளில் வாழ்கிறார்கள். அது த இன்டர்நேஷனல் இன்டலெக்சுவல் அண்ட் கெப்பாசிட்டி டேஷ் போராஸ் தே ஆர் லிவிங் இன் த வேர்ல்ட் வைட் அரவுண்ட் 2 மில்லியன். ஸோ அவர்கள் யாவரும் வந்து ஒரு 1000 டாலர்ஸ் அதாவது டாலர்ஸ் தாயக் பார்ட்டிசிபேட் கருத் அதை கீயதை வெண்ணி அப்படின்ட்டு இது ஏவகையம குளோபல் වැඩසටහන තමයි මේක. හරිද? දැන් ඒකන ගොඩක් හැම entrepreneurs ලා අපි line up කරලා එක එක industry එකට. දැන් අද ඒතුමාට අපි
ගොවියෝ සම්බන්ධ මේ ප්‍රඩක්ෂන්ස් ටෙක්නෝජී සයිඩේ වගේ මේකක් අපි කරලා තියෙන්නේ. ඊළඟ ස්ටෙප් එක ඒතුමාව අපි චොයිස් කරලා මේක සව ටෙක්නොලොජී සෙක්ෂන් එක ඉගෙන ගන්න ඕන. ඒ වගේ මේකටයි මේගොල්ලෝ අපි විසාස්ත්‍රයක් කරලා ස්පොන්සර්ෂිප් කරලා එක එක යුරෝපියන් රටවලින් ගිහිල්ලා අපි උත්සාහ කරනවා ඉගෙන ගන්න. ඒ කියන්නේ දැන් අපි තාම අපේ මේ ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් ඉන් ස්ටඩීස් අපේ පොත් එක තියෙන අපි ඒ කාලේ ඉගෙන ගත්ත ස්ටැටිස්ටික්ස් ස්ටඩීස් තමයි තාම තියෙන්නේ. අලුත් ටෙක්නොලොජීස් එකක් කරේ අලුත් දේවල් ගැන තාම ලංකාව දියුණු නැහැ. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් මේක ගේටුව ටිකක් එක ගේටුව ඕපන් කරන්නේ නැතුව ගේටුව ඔක්කම ඕපන් කරලා දැන් අපි ලෝකේ කොතනද ඉන්නවා කියලා බලලා අපි පොඩ්ඩක් ඉස්සරට ස්මාර්ට්ලි යන්න ඕනේ. හරිද? එක එක රටවලින් එක ප්‍රශ්නයක් පිටිපස්ස යන්න IMF සල්ලි දෙනවද මේ World Bank සල්ලි දෙනවද කියලා දැන් බලන්න. දැන් ඔයගොල්ලෝ දන්නවනේ IMF එකට අපි ඉංගංගගෙන ඉන්නවා. ඉතින් ඒක සිම්පල් තියෝරි. IMF කියන්නේ මොකද්ද? ඒක බැංක් එකකට ඔබතුමාට මොකරි වෙනව තියන්නේ නැතුව නිකන් සල්ලි දෙන්නේ නැහනේ. ඉතින් ඒක තමයි දැන් අපි හෝම්ලන් ඩෙමොක්‍රට් පාර්ටි අර හෝම්ලන් ෂිපින්, හෝම්ලන් ඒරෝටිකල්, හෝම්ලන් ප්‍රොඩක්ෂන්, හෝම්ලන් මයිනින්, ඇමෝම ෂිපින්, ඒ වගේම හෝම්ලන් ප්‍රොඩක්ට් එක්ස්පෝර්ට්ස්, ඒ වගේම සම්පූර්ණ අපි පටන් ගන්නවා අපි හෝම්ලන් කියන ප්‍රොඩක්ෂන් එක. විශේෂයෙන් අපිට ගොඩක් කන්ටැක්ට්ස් හැම විදේශීය රටවලින් ඉන්න ටැමිට්ස්ලා එකතු වෙලා දැන් මගේ ලීඩර්ෂිප් එක හරහා අපි හිටපු එක්ස්පීරියන්ස් ප්‍රොෆෙෂනල්ස් එක්ක අපි අනිවාර්යෙන් මේ රටේ ගොඩ දාන්න එක ලොකු මා ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි. මේක සිම්පල් තියරි. ඒ කියන්නේ දැන් මගේ දේශපාලන ගමනක් වලින් ඒතුමා කියලා තියෙන්නේ මගේ බෑක්ග්‍රවුන්ඩ් එක කවුද කියලා. හැබැයි දවස් 365ට මම නම් දේශපාලන කරන්නේ ඡන්දෙ ඉන්න දවසක විතරයි. ඒ කියන්නේ 364 දවසක එක දවසක තමයි කරන්නේ. අනිත් 364 දවසලින් මම අනිවාර්යයෙන් මේ රටේ කොට දාන්නේ. මේ ජනතාව කොහොමද අපි වර්ල්ඩ් යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකට අපි සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු ඒක එයාලට තියෙන දක්ෂතාවය. එක එක නේද දෙයෝ දියලා තියෙන එක එක දක්ෂතාවක් තියෙනවා. ඒ දක්ෂතාව ටික අපි ඩෙන්ටිෆයි කරලා ඒගොල්ලෝව අපි ඉස්සරහට දැන් මේ තියෙන්නේ අලගේ ලෝන් මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රශ්නෙට අපි ඒ වගේම බැංකින් ටිකක් බැංකින් සොලියුෂන්ස් ටිකක් අපිට තියෙනවා. ඒක මම කලින් මගේ වීඩියෝස් වලින් අපි නෝත් ඊස්ට් ඩෙවලොප්මන්ට් ෆන්ඩ් වගේම රිසෝර්සස් ෆන්ඩ්ස් ටිකක් අපි කතා කරලා මේක තියෙන්නේ. විශේෂයෙන් අපි සුදි කරන්නේ මේ වගේම ස්විස්ලෑන්ඩ් ඉටපු ෆයිනන්ස් ප්‍රයිවට් කම්පනිස්. ඉතින් ඒ වගේම ගොඩක් කම්පනිස් ඒක එක එක ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඔක්කොම මේ අද තියෙන්නේ ලංකාව තියෙන්නේ ලංකාවේ ඉන්නේ මිනිසුට විශේෂ වලින් උතුරු ලගිනින් ඩෙවලොප්මන්ට් අරගෙන මේ හැම පැත්තටම මේක ඩෙවලොප්මන්ට් එක ගෙනියන්නේ ඒගොල්ලෝ කැමති. සෝ ඕගොල්ලෝ කවුරුත් ඔයාලගේ තියෙන ඉන්වෙස්ට්මන්ට් ඔයාලගේ පුළුවන් දේවල් whatever is it if you have you contact me අපි feasibility report එක බලලා ඔයගොල්ලෝගේ input එක බලලා අපි ඒකට මොකද කරන්න පුළුවන් කියලා මේ බෝඩ් එකට දාලා අපි සොලියුෂන් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ අපේ vision and mission. ඒ නිසා දැන් මේක මගේ අවස්ථාවක් කරා අපි ඉන්විටේෂන් එක සමා ගොඩක් කටියට මම ඉන්විටේෂන් දුන්නත් නෑ මගේ වර්ඩ් එකක් විශ්වාස කරලා ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒ වගේම ගොඩක් කට්ටියක් ඉන්නවා අපිත් එක්ක. දැන් ලංකාව පුරගානක් අපි මේ තව මේක කරගෙන ඒගොල්ලෝගේ දේවල් ටිකක් අපිට එක්ස්පෙක්ට් කරගෙන එමෙම ඉන්නවා. So we have to join work together. ඒකත් එක්ක විශේෂ වලින් අපි මේ වගේම කම්පැනිස් ටිකක් මේ වගේම ගොඩක් පිරිසක් ඉන්නවා කම්පැනිස්. අපේ ටැමිල්ස්ලා කොහොමද ජීවත් වෙනව කියලා ඔයගොල්ලෝ දන්නවා. කොලොම්බියෙන් තමිළවර්ගල් එවලව අලගාග එවලව ஒரு பணக்காரராக புலம்பெயர் தேசங்களில் வாழ்ந்து கொண்டிருக்கிறார்கள் என்றும் அவர்கள் யாவரும் தங்கள் பங்களிப்பினை எங்களுடைய கட்சியினூடாகவும் எங்கள் மூலமாகவும் செய்து இனிவரும் காலங்களில் வடக்கு கிழக்கு அபிவிருத்தியில் ஊடாக நாட்டின் அபிவிருத்தியில் பங்கு பெற்றுவதற்கு ஆயத்தமாக இருக்கிறார்கள். ஸோ ஆகவே வந்து எனது உரையை நான் இத்துடன் முடித்துக் கொள்கின்றேன். நன்றி, வணக்கம். Lak
තිරණ පුවතකට එහා කී රට ගැන කුමක් උණුසුම් පුවත් දෙසරින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න, අමතක කරන්න එපා.